Chocvet Andule. परम सुदेपिंतुले विमत पिदु मे जीविते मिहिर गिन दे मीविते ओ तरुण नेत जय मंगले परम सुदेपिंतुले विमत पिदु मे जीविते मिहिर गिन दे मीविते ලස්සන දවසක් වෙනදා වගේම තමයි ඒ උනාට වෙනස් ටොක් විත් බන්දු බයක් මාගේ ආදරණීය රසික රසිකාවියොත් එක්ක මමත් ආදරය කරපු වැඩසටහනක් ඔබත් ආදරය කරපු වැඩසටහනක් මුළු ලෝකෙම ඉරිදා දවස බලාගෙන ඉන්න මොහොතක් එහෙමනම් අද අපේ මේ වාසනාවන්ත වැඩසටහන ආරම්භ කරන්න සුවිශේෂී කලාකාරිනියන් දෙපොළ आराधना करनवा मागे में वासनावंत स्थानित एवनं में कलाकारिण्यां देपल पेर पिंगोल्ट में रटे रसिक रसिकाव्यांत दायक उना ए दिमाउप्यांत पिंग में देपलम सुविशेषी दक्षकं खाउद खाउद वडा होंद कियन एक निवे मेतन तीन्ने में देपलम में रटे रसिक रसिकाव्यांगे वेदिकाव टेलीनाट्य चित्रपट संगीते गायन में हम देखट में दायक उनु में वासनावंत सुविशेषी रंगन वेदिनियां देपलक एमना मुलि महाराधनाव में वासनावंत स्थानित टॉक विद बंधु वेडसटान वेनुवेन कुमारी मुनसिंह ठाई में आराधना එමනම් මේ ස්ථානෙට ගැලපීමක් තියෙනවද නැද්ද කියන එක ආරාධනා කරපු ගමන් තේරෙනවා මුළු රටට අපටත් අප හැමෝටම තේරෙන මේ වාසනාවන්ත මේ ස්ථානේදී මෙතුමියටයි මේ ආරාධනාව රංගන වේදිනි කුසුම් රේණුට්ටයි ඔන්න ඔහොමයි ඔන්න ඔහොමයි හම්බ වුනේ අපි තුන්දෙනා අද හරි අමුතු දවසක් අද මං හිතන හොඳම දවස ටොක් විත් වඳු වැඩසටහන වෙනුවෙන් ඇත්තටම ඔබතුමියන් දෙපළ මේ ස්ථානෙට පැමිණීම අපට ගෞරවයක් ටොක් විත් වඳු වැඩසටහනට ගෞරවයක් ඔබගේ ස්වාමි පුරුෂයන් දෙපළම මහිතන්නේ රංගපාණ්ඩ ආපු කාලේ ඉඳන් අද වෙනකන් ඒ ආපු ගමනත් එක්ක පෞල් ජීවිතේ ගත කරනවා කියන එක මහිතන්නේ ඒක තමයි ලොකුම රංගපෑම කියලාත් මට හිතෙනවා හැබැයි මේ මේ මෙතන මේ මේ ජෝඩු දෙකේම හතරම මේ කලාවෙනි ඉතින් එහෙම ඉඳලා මෙතන ඉඳගත්ත කියන්නේ විශාල පැටලෙවිල්ල මට කොතනින්ද පටන් ගන්න කියලා නිකන් එහෙම එකක් තියෙනවා පටන් ගමුද කොහෙන් හරි තැනකින් ඔව් බන්දු අයියා මං හිතන්නේ දැන් එතකොට ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ ජැක්සන් ඇන්තනි කියන්නේ දැන් කාගේ හස්බන්ඩ් ලද? ජෝක රසික රසිකාවියොත් සමහර තැන් වල ඔය බස් සමහර බස් වලට සමහර ස්ටේෂන් වල මං කියන්නේ ඒ කාලෙත් සමහර ඉතින් ඔය විවාහ උත්සව වල මංගල උත්සවයකට ඔබ දෙපළලා ඔක්කොම මහත්තුරු දෙනත් එක්ක ඇවිල්ලා
එතන පැටල එනකොට ඒ මංගල සභාවත් පැටල. එක එක ඒව තමයි කතා කරන්නේ. අනේ මන් දන්නේ මොකද්ද කුමාරි මට කියන්නක පොඩ්ඩක්. මොකද එහෙම වුනේ? මං හිතන්නේ මේ ඔය පැටල ඇවිල්ලා තියෙන්නේ අපි දෙන්නට නෙමෙයි ශ්‍රියන්තටත් ජැක්සන්ටත්. මොකද ඒ දෙන්නා එකම වකවානුවක එකම ටෙලි නාට්‍යකින් ප්‍රසිද්ධියට පත් වෙච්ච ජනතාව අතරට ගියේ එකම ගමේ හිටපු එකම ගමේ හැදිච්ච වැඩිච්ච යාළුව දෙන්නෙක්. I think පවුල් දෙකක යාළුව දෙන්නෙක්. පවුල් දෙකක යාළුව දෙන්නෙක් සම වයස්වල. එතකොට මං හිතන්නේ ඔතන තමයි පටලැවිලා තියෙන්නේ. අනිත් එක දෙන්නගෙම බොකුටු කොණ්ඩ ඒ වගේ පොඩි ඒ ස්වභාවයත් ඉතින් රංගපෑම දෙවිදියක් තමයි එක එක චරිත වලට එනකොට. එක එක චරිත වලට. සාමාන්‍යයෙන් ස්වභාවය නිකන් යනවා දැක්කොත් එහෙම කොහේ හරි ඔය මේ කෝච් එක නැගලා මේ මේ මචං අර 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 අතන අර ජැක්සන්ද නෑ ශ්‍රියන්තනේ නෑ යකෝ ඒ ජැක්සන් කොහොම අපේ රසික රසිකාවෝ කතා කතා මේ මෑත යුගයක මේ අපි කණ්ඩායමකට සබරගමු පළාතෙන් මේ මොනවාද විශ්ව කීර්ති උපසම්මාන පිරිනැමීමක් වුණා. මහරජ ගැමුණු චිත්‍රපටයේ ඒ චරිත සඳහා සහ අධ්‍යක්ෂණය කියන්නේ ජයන්ත චාන්සලරට ජැක්සන් ඇන්තනීට ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ උද්දිකට උද්දික ප්‍රේමරත්න මට ඉතින් මෙහෙම තිබිලා අපිට ඔක්කොම ගෞරව උපාධි සම්මාන ප්‍රදානය කරලා ඒක ඉවර වෙලා පොඩි සාදයක් තිබුණා. ඉතින් එතනදී එක එක්කෙනා තැන් තැන්වල විසිරෙමින් මේ තේකක් බොනවා. එහෙම ඒ බොන වෙලාවේදී මේ එක මහත්මයෙක් ඇවිල්ලා මට ඉඳන් කිව්වා මේ මං මේ ඔබතුමියත් එක්ක කතා කරන්න ආසාවෙන් ආවේ. මම මේ දැන් මහත්තයත් එක්කත් කතා කළා. කියව මං කියලා දෙන්න මහත්තයා ඉන්නවනේ මං කියලා මහත්තයත් එක්කත් කතා කළා. මේ මහපන් පැදුරේ බබල සින්දු කිව්වාර එහෙම ඒවත් බලලා තියෙනවා. මේ කොහොමද පුතා ලොකුටත් දැන් රඟපානවා නේද? එහෙම කියනකොට මං දැන් දැනගත්තා. මොකද මට ඉන්නේ දුවලා දෙන්න. මම දැනගත්ත වැඩේ ගොඩක් පැටලිල්ල කරලා දැන් එයා කතාවේ යනවා. දැන් මට මේක නිවැරදි කරනවා දෙන්න නේද? දැන් නිවැරදි කරනවද නැද්ද කියලා. මොකද නිවැරදි කළොත් එයා අපහසුතාවයට පත් වෙයිද කියලා. ඒ එක්කම මම මෙහෙම කළ බලනකොට ශ්‍රියන්තයි ජැක්සන් එහෙම ළඟ ඉන්නවා. මම මෙහෙම කළ බලනකොට ජැක්සන් මේ පැත්තේ ඉඳගෙන කළ කරා. තව යන්න කියලා. ඔහොම කළ කරා. ඒ කියන්නේ මට හිතුණා දැන් එයාගෙනුත් අහලා එයා ඕ වගේ කියලා නිකන් ඉඳලා. ඊට පස්සේ මම ඉතින් බොරු කිව්වේ නැහැ. මං කිව්වේ නෑ ඔහොම කළා. මම නිකන් හිටියා. ඊට පස්සේ මං ගිහින් ඇහුවා මොකද කියලා. වයිෆ් හොඳට ඇට් කරයි මහරජගමන විහාර මහදේවී වයිෆ් නේද කියලා. ශ්‍රියන්ත එතන ළඟ ඉඳගෙන ඉන්නවලු. ජැක්සන් ඕකේ. ආ එයාත් නුකුත් නෑ hina. ඉතින් ඒ වගේ ඒවා වෙනවා. මොකද කරන්නේ? කුමාරි ද එහෙම වුණාද? අපෝ අනන්තය අප්‍රමාණයි. ඔබ එකක් කියන්නේ මේ 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 වගේ කියන්නේ අපහසු ගන්න නෑ නිකන් පාසු එකක් කියන්නේ. ඒක නම් සෑහෙන අපහසු එකක්. මම එතකොට පුත්තලමේ තමයි රාජකාරී කරේ. මං කාලිබුන විද්‍යා දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලයේ බාරව තිබුණේ මට. ඉතින් ඈතනේ මං පුත්තලමට ඇත්තටම ගියෙත් අර අපේ අවුට් ස්ටේෂන්ස් වලට බබාලව අරගෙන ගිහින් පැත්තකින් තියලා අපේ වැඩේ කරගන්න පුළුවන්. අර සේනක එච්චර ගැවසෙන තැනක් නෙමෙයි. ඉතින් දැන් නිවාඩු කාලේ මොන්ටිසෝරිත් වහලා මම ලොකු පුතාවයි චූටි පුතාවයි දෙන්න අරගෙන පේරලන්ද ස්ටේෂන් එකේ දැන් ඉන්නවා කෝච්චි එනකන්. ඉන්නකොට ඒ පැත්තේ ගමේ ඉන්න ගෑනු කෙනෙක් ඇවිත් මේ මොකද මෙහෙ? ඉතින් මං උත්තර දෙනවා මේක මේක. දැන් කොහෙද වැඩ කරන්නේ? අහවල් දිහාවේ. මේ ළමයිනුත් අරගෙන ඒකටත් මං කිව්වා හේතු. ඔක්කොම කියලා ඉවරුණාට පස්සේ අපේ ලොකු පුතාගේ මූණ මෙහෙම අලලා අනේ මැන්ඩිස් මූණක් තියෙන්නේ කියලා කිව්වා. අනේ මැන්ඩිස් මූණක් තියෙන්නේ. සියන්ත මැන්ඩිස් මූණ. ඉතින් ඒ කොහොමද කාගෙන හිටියද? එදැසෙ මං කෙලි හිටියා. වෙන මොනවක් කරන්නද? නෑ නිවැරදි කරන්න ගියා නම්. ඔව් මොකද වෙන්නේ? මට මේ පුත්තලමට ගිහිල්ලත් ඉතුරු ටික කියන්න වෙනවා. අර යටත් නිකන් හරි නෑනේ. ඉතින් මං එහෙම කරලා නිකන් හිටියා. අර කුසුම් වගේම තමයි. මේ ඉතින් එතකොට මම මේ කියන්නේ මේ මේ වාසනාවන්ත ඇත්තටම ජීවිතේ මම හිතන විදියට ඇත්තටම කුමාරී ඔබගේ මේ
ජීවිතය ආරම්භ කරපු ගම්මාන يعني ඉපදීම දෙමව්පියන්ට සම්බන්ධ වෙලා ඉපදීම වෙච්ච ගම්මානේ පටන් ගත්තොත් මං ඉපදුනේ බදුල්ලේ බදු ඒ බදුල්ලේ ඉපදෙන්න හේතුව තමයි මගේ අම්මා තාත්තා ගුරුවරු ඒගොල්ලෝ රාජකාරී කරේ බදුල්ලේ ඇත්තලේ පිටිය කියන ප්‍රදේශයේ පාසලක තමයි සේවය කරමින් ඉඳලා තියෙන්නේ ඒ කාලේ තමයි මං උපදින්නේ ඉතින් මම ඉපදුනේ බදුල්ලේ මහරෝහලේ මගේ ඐඩෙන්ටි කාඩ් එකේ තියන්නේ උපන් ස්ථානයේ බදුල්ල කියලා ඉතින් බදුල්ලට මං හරි ආදරේ කොහොමත් වැඩිය ගිහිල්ලත් නැහැ ඊට පස්සේ පවුලේ කීවෙනියමගේද ඉපදුනේ මං පළවෙනියා ඒතර කී දෙනෙක් ඉන්නවද මගේ පවුලේ 8 දෙනෙක් මට බාල නංගිල 3යි මලිල 4යි එතකොට අපේ පවුලේ පිරිමි 4යි ගෑනු 4යි කුසුම්ගේ මේ වාසනාවන්ත මේ ආරම්භයේ මේ රටේ ජීවිතේ ගම්මානේ මම හිතන්නේ ගහක් වෙන්න ඕන කියලා හිතන කොළඹ කොළඹද ෂා ඒ කොහොමද මං කුමාරගේ ජීවිතයට වැඩිය හාත්පසින්ම වෙනස් ජීවිතයක් මට තියෙනවා අනේ මං කොළඹ ළමයි ඉපදුච්ච දරුවේ කොළඹ ඉපදිලා කොළඹ හැදිලා එහෙම නුගේගොඩ අනුලා විද්‍යාලයට ගියා ඉතින් මේ මගේ පවුලේ 6 දෙනයි අයියලා මල්ලිලා උක්ම 4 දෙනයි මායි නංගි ඉතින් අම්මයි තාත්තයි කියලා අපි 8යි පවුලේ 8 දෙනයි මොන මොන වසරවලවලද මේ කලා කටයුතුවට මේ දායකුනේ දිගටම වගේ බන්දු අයියා මෙහෙමයි අපි මම කුඩා කාලේ ඉඳලා මොකද ගායනියත් ඉතාම මේ මේ ඉහළ මට්ටමක පවතිනවා රංගපෑමට අමතරව ඒක තමයි මගේ අම්මා හොඳ කලාකාරියක් අම්මට හොඳට සින්දු කියන්න පුළුවන් සින්දු ලියන්න පුළුවන් වයලින් ගහන්න පුළුවන් නටන්න පුළුවන් නාට්‍ය රංගපාන්න නාට්‍ය ලියන්න කවි ලියන්න ඔය හැම දෙයක්ම පුළුවන් හැබැයි ඉංග්‍රීසි ගුරුවරියක් අපේ අම්මා. ඉතින් අපිට කුඩා කාලේ ඉඳලම දැන් අම්මා සහ අම්මගේ නංගිලා ටික. පුංචි අම්මලා ටික. මේ හුරුවක් තිබ්බනේ. තිබ්බා. මට කුඩා කාලේ ඉඳලම ගායනය මේ හැමදේම මගේ මාමා තමයි මට බටනලාවේ ගැන්නුවේ. කුසුම්ගේ ඔය අධ්‍යාපනයේත් එක්ක මට කෙලවර දුන්නොත් රංගපෑමේ ආදරේ හිතට ආපු දවස. ඒ කියන්නේ ඉස්කෝලේ අනුලා කියන්නේ ඉතින් සෙල්ලම් ඉස්කෝලේ නෙවෙනේ නුගේගොඩ දක්ෂ ඇත්තටම බොහොම දක්ෂ දරුවන් බිහි කරපු අමුතු තැනක්. ඔව් මම පාසලේ ක්‍රීඩාව තමයි ගොඩක් කළේ. ක්‍රීඩා ස්පෝර්ට්ස් වල මම ක්‍රීඩා නායිකාවක් හැටියට ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේම තූරේ වාද කණ්ඩායමේ නායිකාව හැටියටත් අනුලා හෙවිසි බෑන්ඩ් එක මහරම ප්‍රසිද්ධ එකක්නේ. ඉතින් ඒකෙත් නායිකාව වෙලා තමයි අවසානයේදී එළියට එන්නේ. බෑන්ඩ් එකේ නායිකාව වෙලා නේ. ඔව් ඉතින් ඒ නිසා කොහොම හරි දැන් අද කාලේ ඉස්සර වගේ يعني මෙහෙ වගේ බෑ බෑන්ඩ් ලීඩර් වෙන්න හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම ප්ලේ කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ සුදුසුකම් ඒවට දෙමව්පියන්ගේ ප්‍රශ්න එනවා මයි ළමයව ගත්තේ නැත්ේ ඔය වගේ හරියට එහෙම ප්‍රශ්න තිබුණ ඉස්කෝලේ ඒකයි පෞර්සේ බලපාන්න නැති මම හිතන්නේ නායිකාවට නේ පෞර්සේ يعني මේ සමස්ත මේ ඔය ස්කූල් කිට් එක ඇඳන්ම ඉතින් ශිෂ්‍ය නායිකාවක් වෙන්න බෑන්ඩ් එකේ නායිකාවක් වෙන්න මන් දන්න තරමින් නම් සෙල්ලමක් නම් නෙමෙයි. ස්වේස්. ඔව්. ඉතින් ඇත්තටම පාසලෙන් ලැබුණ ගොඩක් දේවල් තියෙනවා බන්දු අය. මම ඩිබටින් ටීම් එකේ දැන් අපේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රවන්‍ය ආරච්චි ඇමතිනි අපි කට්ටිය එකට චම්පාරුගොඩ මූවරුගොඩ දිහේනේ අපි කණ්ඩායම අපි එකට විවාද කණ්ඩායම එක පන්ති නෙමෙයි වෙන වෙන පන්ති වල ඩිබටින් ටීම් එකේ අපි ඔක්කොම එකට හිටියේ. ඉතින් මම ඩිබේට් කරන්න ගොඩක් කැමතියි. ගොඩක් සම්ති සමාගම් වල සමස්ත ළඟ බෞද්ධ මහා ශිෂ්‍ය සම්මේලනේ සමාජිකත්වයේ මම එක ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙලා හිටිය එක සෙක්ෂන් එකක. ඉතින් ඔය වගේ මම ගොඩක් ඒ නායකත්වය ගන්න මූලිකත්වය අරන් වැඩ කරන දේවල් වලට බොහොම හොඳට වැඩ කරපු කෙනෙක්. හැම පැත්තෙම අපිව පරිණත කරලා හැදුවා. ඒ වගේම මගේ මේ දැහැමි ජීවිතයට මාව ගොඩක් හොඳට යොමු කරා. කියන්නේ මම කොච්චර මේ වුණාද කිව්වොත් මම හරිය කැමැත්තෙන් හිටියා. අදටත් හිත කොනක තියෙනවා. මේ දසසිල් මාතාවක් කීමේ ආසාව හරියට තිබුණ කෙනෙක්. පොඩි කාලේ ඉඳලම හරියට ඉල්ලීම් කරපු කෙනෙක් මම අම්මලාගෙන්. ඉතින් මේ දහම් පාසල අවසාන විභාගේ දක්වා කරලා එහෙම ඒ පැත්තත් මගේ හරි හුඟක් හොඳට තියෙන කෙනෙක්. ඒ කියන්නේ ඒ අර මානසික ඒකාග්‍රතාවය හරි හොඳට පාත්වගෙන යන්න
පුළුවන්කම තියෙන කෙනෙක් මම. ඉතින් හරි ඉක්මනට භාවනාවට යොමු වෙන්න පුළුවන් කෙනෙක් මම. ඉතින් මම නිදන්නේ මගේ වටපිටාව. ඉතින් ඒ නිසා මං හරි කැමති ඒක ඇතුලේ ගොඩක් දේවල් කරන්න. ජීවත් වෙන්න හරි ආසයි. ඔය හැඩි දැඩි ඔය ඔක්කොමත් එක්ක තියද්දී මේ ආදරේ කියන එක පත්තු කරපු දවස කවදද? මං කියන්නේ විවාහ නෙමෙයි. ඔව් මං දන්නවා. මෙහෙමයි. ඉන්න බැරි වුණාද මොකද? නැහැ සමානේ සමානේ මයිලරි ඉන්න බැරි වෙන්නේ වගේ. එහෙම මුණක් තියෙන්නේ. නෑ නෑ. මං ඉතින් පොඩි කාලේ බිමට වැඩි හිටිය ගස් උඩ තමයි. ඉතින් ඒක තමයි. දැන් මම මේ ඔය දැන් අහන්න ඉන්නෝ මට තේරුණා මූණෙන් තමයි තේරුනේ. නිකන් මේ 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 අමාරුවෙන් තමයි සෙනෙහස ආදරේ ගන්න. නෑ 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 නෑ. ආදරේ සෙනෙහස වෙන එකක් ගස් නගින්න එක වෙන්නේ. ඒ දෙක කොහොමද බද්ධ කරගත්තේ නෑනේ? කවදාකවත් මට පාසල් ප්‍රේමයක් තිබුණේ නැහැ. ඒ මොකද මට ලං වෙන්න හුඟක් දෙනේ බලාගෙන හිටියා මම ඉන්න විදිහට ඇවිදින් අහන්න බයයි. මම නිකන් ඒ දවස්වල ගහ ගන්නවා පිරිමි ළමයි එක්ක. ඒක මෙහෙම ඇඟට තේරෙන්නේ නැති ස්කූල් කිට් එකක් ගහලා කොහෙ හිටගෙන හිටිය පොඩි චූටි උණක් වගේ එකක් නේ අමුතු එකක් ඇතිමයි. නෑ කියන්නේ මම හරි සැරයි කියලා. ඉතින් කවුරුත් මගෙන් ඇවිත් ඇහුවේ නෑ. ඔහොම ඉන්න අතරේ උසස් පෙළ සඳහා තමයි අලුතෙන් ළමයි ටිකක් ආව ඉස්කෝලෙට. ඉතින් ආපුවාම අපේ ඉස්කෝලේ පොඩි නවක වදයක් චූටි එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් සපතු දෙකක් දාලා හිටියොත් මොකද උඹ සපතු දාගෙන කියලා අහනවා. සපතු දෙක නැතුව සෙරප්පු දෙක මොකද සෙරප්පු දාගෙන සපතු දාන්න ඕනේ කියලා ඒ වගේ ප්‍රශ්න ගොඩක්. ඒ වගේ පොඩි පොඩි චූටි චූටි ඒවා. ඒවා නවක වද නෙවෙයි නිකන් පොඩි නිකන්. නෑ පොඩි හඳුනා ගැනීම දේවල්. ඉතින් ඔහොම වෙලා එක පුද්ගලයෙක් එනවා අපේ උසස් පෙළ සඳහා. එයාටත් ඉතින් ඔය වදේ දීලා එපා වෙලා දැන් අයියෝ අර හිටපු ඉස්කෝලෙම හිටියා නම් ඉවරයි කියලා හිටිලා ඇවිදගෙන යනවා. අර අපේ අරලිය ගස් ගොඩක් තිබුණා. මැද්දෙන් යනකොට බටන් අලහඬක් ඇහෙනවා. ඊට පස්සේ එතෙන්ට යන්න ඕනේ කවුරු හරි එයත් එක්ක හරි යාළු වෙන්න පුළුවන් මට කියලා. අනේ ඇවිදින් බලනකොට ගෑනු ළමයෙක් තමයි බටන් අලව වාදනය කරන්නේ. ඊට පස්සේ හිතුවලු කවද හරි බයයි පරණ කෙනෙක්නේ ආයි කණ්ඩ වෙයි කියලා ආයි බයේ එයා යනවා. හැබැයි කවද හරි මේ අත් එක්ක මං හිතවත් වෙනවා කියලා හිතේ තියාගෙන තමයිලු යන්නේ. ඒ තමයි ජැක්සන් ඇන්තනි බටනලාව වාදනය කරේ මම. මම වාදනය කරේ අර ගීත් චිත්‍රපටි සින්දුව තෙරේ නේනා ගීතේ. ඒක තමයි වාදනය කරේ. එහෙම ඉතින් පාසල් කාලේ එහෙම ඒවා තියෙනවා. කවි ලියලා දුන්නු අය හිටියා. ඉතින් එහෙම එහෙම තිබුණා. ඉතින් කවි කියවන්න ආසෙහින්ද ඒ කවි අරන් කියවනවා. යාළුවෝ උත්තර ලියපුවා. එහෙම ඉතින් ඒවා තිබුණා ඒ පාසල් යන කාලේ. ඉතින් මම නායිකාවක් හැටියට යන කාලෙති ස්කූල් බස් එකට ඔය එතනින් නගින ළමයි අතේ කවි ගීත සින්දු ලියලා එවනවා. එහෙම ඒවා බලනවා. හරි ආසයි කවි කියවන්න. ඉතින් ඒක ඒක පුද්ගල එකක් නෙමෙයි ප්‍රසිද්ධියේ ඔක්කොම කියවනවා. දැන් මේවා ඔක්කොම පලාගෙන ඉරි තලාගෙන කොහොමද බැරියර් කඩාගෙන මේ 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 පිවිතුරු ඒකත් යෝජනාවක්ද නැත්තම් මේ මම ශ්‍රියන්තත් එක්කලා සම්බන්ධ වෙන්නේ මට එතකොට අවුරුදු 24ක් විතර. මම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කරනවා. එතකොට මම මේ කිව්වේ ශ්‍රියන්තතුමා කියන එක නෙමෙයි. මේ සෙනෙහසත් එක්ක පිවිතුරු ආදරයක් එක්ක බද්ධ වෙලා විවාහයට එන තරම් විශ්වාසවන්තකමකට පත් වෙන්න ඔබගේ මනස ඒ තත්ත්වර ඇති වුණ තත්පරයට කියන්නකෝ වචන දෙක තුනක්. ඔව් ඒ විශ්වාසය ඇති වුණේ මම හිතනවා එතනත් මම ශ්‍රියන්තව කලින් දැකලා තියෙනවා. කලින් නාට්‍ය කීපයකදී මුණ ගැහිලා තියෙනවා. පළපුරුදු රංගන ශිල්පියෙක් හැටියට එයා හිටියා. මම අලුත් වැඩකට මම අලුතින් සම්බන්ධ වුණා. සම්බන්ධ වුණාම මට හිටපු එකම පරණ මිතුරයා එයා. ඊට පස්සේ එයාත් එක්කලා ගනුදෙනු කරන්න පහසු වුණා. එතකොට මම වේදිකා නාට්‍යයට හොඳම නිළිය සම්මානය අරගෙනත් තියෙනවා. ඉතින් ඒ දැන් රණමයුර සම්මානෙත් මම අරගෙන තියෙනවා. එතකොට මුලින් වේදිකාවකට රඟපාන්න ගියේ චිත්‍රපටයක. මේ ශ්‍රියන්තව හම්බ වෙන්නේ වේදිකා නාට්‍යයක. දැන් මම වේදිකා නාට්‍යක රඟපාලා මේ තිබුණා.
ඒ වේදිකා නාට්‍ය මම හොඳම නිළිය සම්මානයක් අරගන්න තියෙනවා. එතකොට ඒ අතරතුර ශ්‍රියන්තලත් එක්කලා සම්බන්ධ වෙවී නාට්‍ය රඟපෑවා. ඒවටත් කුසලතා සම්මාන එක එකවත් අරගෙන තිබුණා. මෙහෙම යන අතරතුර තමයි අපි දෙන්නව එක නාට්‍යයකදී හම්බ වෙනවා පණ්ඩුකාභය කියන නාට්‍ය. එතකොට එයා දීඝගාමිනී මම උන්මාද චිත්‍ර. එයා කිව්වා මෙතෙන්ට ආපු වෙලාවේ හරි වදයක් වුණාකෝ ඔයාට. ඔව් මට නෑ මම දන්නේ ඒ කවදාවත් කියන්නේ නෑ ඔගේ හේතුව. ඒක කවදාවත් වෙන්නේ නෑ. නෑ නෑ කියන්නේ ඩාලින්. මට ඒක ශ්‍රියන්ත මම හිතන්නේ එදා කිව්වා වගේ මම හිතන්නේ යාන්තම් මමට මතක් වෙනවා වගේ මේ කුසුම් තමයි මගේ පස්සෙන් අවිල බේරුම නැතුනේ. අනේ මන් දන්නේ නෑ බන්දු අර එහෙම මොනවද. එයා දවසක් විහිළුවෙන් මගෙන් අහනවා මේ ජාලරයක් කයිනින් අපි දෙන්න මෙහෙම රංගපාණ්ඩ දුවගෙන එන්න ලං වෙලා. එම අතින් අලන්නේ මෙහෙම ස්ටේජ් එකට දුවන් එන්න කියලා. දුවගෙන මං ගැන මොකද හිතෙන්නේ කියලා එහෙම හැවුවේ. නෑ යා එකපාරට මගෙන් ඇහුවා. දැන් මම බැර වෙලාවත් මෙහෙම ඔයාට කිස් එකක් දුන්නොත් එහෙම මොකක් වෙයිද? මං එකපාරට මෙහෙම බලලා චටස් ගාලා සද්දක් ඇහි කියලා. එයා මොකද කියේද? එයා හිනා වුණා. ආයකට කැමති කියලා. මගේ මම ඔයාට ආදරේ කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ? ටටස්. එතකොට නෑ. එතකොට දැන් සෑහෙන කාලයක් ගිහිල්ලානේ බන්දු අය දැන් ඒක ඊළඟට අහනකොට සෑහෙන කාලයක් ගිහිල්ලා. ඒ වෙනකොට මං හිතනවා මමත් එයාට ගොඩක් ලෙන්ගතු කමක් තිබුණා. ආ කොහොමයි. ඉතින් ඔව් එහෙම එහෙම එකක් තිබුණා. මට තේරෙනවනේ එයා මට කැමැත්තක් තියෙනවා. ඉතින් ආ පාසල් ගිහුවානේ. එයා විනයගරුක පුද්ගලයෙක් නේ. ඉතින් මං එහෙම කැමති වුණා ඇත්තටම. දැන් අපි යනවා සම්බන්ධතා මැදිරියට. ඉතුරු ආදරේ ගන්න. හරි සත්තෝ. Talk with Andu. මට නුඹයි
මේකේ මේ කොළ ටික දාර ගන්නක පෑනකුත් තියෙනවා. මේකෙදී මම බොහොම ස්වාධීනව අවංකව බොහොම නිහඬව නිර්මලව වාසනාවන්ත කරදරයක් නොවෙන තමන්ගේ හිතට අපහසු නොවෙන සුන්දරත් නොවෙන එච්චරම පහසුත් නැති දැන් අහමු. දැන් දිගටම කියන්න. අපි ප්‍රශ්න අහන්න ඕනේ. මම අහන. මම කියනවා. ලියනවා ඔය. ඔබ දැන් ඉතින් අහන්නම්. මෙතෙක් රංගනයට සම්බන්ධ වුණා ටෙලි නාට්‍ය හෝ වේදිකා හෝ චිත්‍රපටි හෝ රංගපාන ලැබිච්ච කඩවසම්ම රංගන ශිල්පියා කවුද මෙතේ? එකට මම හරහට ලියන්න ඕන. එක් හරහට එක්කෙනෙක් එක්කෙනෙක් එදා මෙදා ඔබ 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 රංගපාපු මාත් එක්ක රංගපාපු. ඔව් ඔව්. මෙතන කුසුම් එක්ක රංගපාපු. කාගෙන ලියන්න? බොහොම තමයි ඉතින්. එමනම් දැන් පෙන්නන්න බලන්න. ශ්‍රියන් මේ ජැක්සන් මෙන් දුම්මේ අඳුරන්නේ නැති දෙන්නේ එක්ක මේ ඔය මද ඒකනේ තෝරගත්තේ ඒකනේ තෝරගත්තේ දක්ෂතම රංගන ශිල්පිනිය කවුද? තරුණ එහෙම නැත්නම් වයස මැදි විය අපහසු විය අපහසු විය මැදි විය ඔය දෙක එක ළඟ තියෙන අයිනංගනේ සේරසිංහ මැතිනි මාණි ෆොන්සිකා රංගන තුමිය රයිට් හරි බොහොම හොඳයි බොහොම හොඳයි බොරු කියන රංගන ශිල්පියා කවුද? ශිල්පියා ශිල්පියා බොරු කියන ඔව් ඒක රංගපාපු නනුලිලි අතර හොඳට ඒ කියන්නේ හොඳ වැදගත් පිට බොරුවක් කියන රංගපාන්න ඕන නැහැ ඉතින් රංගපාන්න නනුලිලි නෙමෙයි නතර ඔව් ඔව් විශ්වාසවන්ත නෑ නෑ විශ්වාසවන්ත විශ්වාසවන්තව බොරු කියනවනේ එහෙම නේ කියන්නේ ලියන්න අනේ කුමාරි ලියන්න ලියන්න පව් අප්ප නෑ නෑ පව් අප්ප දි ලියන්නකෝ අනේ මන්නම් ලියනවා ඒක එහෙමමයි කරේ ලියන්න කමන්න ඒ හින්දා එහෙම ලියනවා එහෙම අර ලියලා ඉවරලා මේ අර මං හිතනවා තාම ශ්‍රීනාත් මල් එයා දන්නවා එයා කරපු දේවල් එයා දන්නවා මං එයාට කොච්චර ආදරේද ඒ හැම අවස්ථාවකම ශ්‍රයන්තගෙන් එයාව මම තමයි බේරගන්නේ අනේ මේ මේ ශ්‍රයන්ත මේ මේ කුසුම් ආදරයට ලිව්වේ ඒකයි ඇත්තටම අනේ බොරු කියන්නේ හොඳට බොරු කියන්න ඔය දිගටම කරගෙන යන්න ඒක හොඳයි එතකොට ඔබ හම්බලන්නේ එහෙනම් ඉරක් ගන්න කෙලින් බොරු කියන කිසි කෙනෙක් එහෙම නැහනේ අනේ හරි එහෙනම් කියන්න කොට වඩාත්ම කටකාර රංගන ශිල්පිනිය කුමාරි ලැබරියා කුමාරි ලැබරිය රන්දස් තරම ඉන්දියාප්ප වලින් අතලා ඇතුලේ මේ මේ පොල් පොල් පැණි දාලා පොල් පැණි දාලා ඕන වෙලාගනේ මං ආසයි ඒක ඔබ දෙපළගේම ජීවිතේ අකමැතිම දේ අකමැතිම දේ ආරයිට් දැන් පෙන් මේ බොරුව වංචාව ඔබ දෙපළට හිතන වචන තුනකින් ඔබ දෙපළට හිතන වචන තුනකින් ඔබ ගැන ලියන්න මම මන් ටිකක් එක විදියක් වචන තුනයි දව 20ක් විතර ලිව්වා වගේ නෑ ඉතින් එක ලියන්න එපා හා රයිට් දැන් බලමු
සරල බව, අවංක බව, විනයගරුක බව. ඒවිල්ලා කුසුම් කුමාරි මම කාටත් ආදරේ. හරි අපි එනම් දැන් මේ විරාමයකට ගිහිලා ඉන්න අනතුරු නැවත ටොක් විත් බන්දු සමග. ටොක් විත් බන්දු කුමාරි ඔබතුමිය ඇත්තටම මේ කුසුම්ගේ මේ කැමැතිම දැන් කුසුම් දයා බලපුවම කුසුම්ගේ කැමැතිම මොන දේටද නිකන් කුසුම්ගේද ඔව් ජීවිතේ හෝ එක්කෝ පෙනුම හෝ නිකන් දැන් මෙහෙමයි කුසුම් කියන්නේ කුසුම් දයා දැක්කම ඔයා කැමැති දේ කුසුම්ට මම කැමැති ආයෙ නැතිය හේතුවක් නැහැ හේතු ගොඩක් ගොඩක් ආයෙනම් බෑ හේතු ගොඩක් ආ එකක් කියන්නකො නිකන් ආසයි නැහැ ඉස්සර වෙලාවම කුසුම්ගේ පෙනුමට මං කැමති වුණා ආ දෙක ඊට පස්සේ එයත් එක්ක ආශ්‍රය කරන්න ගත්තට පස්සේ ඒ සුහදත්වයට මං කැමති වුණා තුන ඊට පස්සේ එයාගේ තියෙන විශ්වාසනීය බවට මං කැමති වුණා ආතර නිකන් ගියාගෙන යම් බලා ඊට පස්සේ අපි දෙන්න අතර ඒ පවත්වන ඒ සම්බන්ධතාවයේ තියෙන වැදගත්කම විශ්වාසය අවංකකම ඒ දෙයට මං කැමති මරු බුදු සරණයි කියලා කියන කෝච්චි එක නැග්ගව එච්චර කැමති ඔයාට ඇත්තටම කැමතියා මට මං ඒතර හරි එතකොට මේ කුමාරිනේ ඒතර කුසුම් ඔව් තනි වචනෙන් කිව්වොත් කුමාරි කිව්වා වගේ අපි දෙන්නට කැමති මම කියද අපි දෙන්නට බොරු කරගන්නේ ඔව් දැන් කුමාරිගේ මොන දෙයටද කැමති නිකන් මං ඇය ගායිකාවක් හැටියට හැමදාම දකින්න කැමති අන්න එන්නේ මෙන්නකො හරියට හරි දැන් එහෙනම් හරි හරි සන්තෝසයි අපි බලමු දැන් දැන් අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ නිකන් මෙයන්වත් බෑ මේක අතට ගන්න බලන්න මේක ඇතුලේ බලන්න කියවලා අදහසේ හැටියට මේක බලන්නකො මොකද කරන්න තියෙන්නේ කියලා ඒ ටික කරලා යන්න පුළුවන් එහෙම ලොකු කරදරයක් නෑ බලන්න අවුලක් නෑ 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 අවුලක් නෑ කියලා කියන්නේ මොකක් වෙනවද දන්නේ නැති හින්දා අවුලක් නෑ මේ ළඟදි මේ යුගයේ වචනයක් නේද ඒක මේ කොහොමද බන්දු ඒ தත්තේ නෑ අවුලක් නෑ මොකද්ද කියන්නේ දැන් මට ඒක එන ප්‍රශ්නේ මේ ඊවරේද නෑ ඒකට කොරෝනා නේ වගේනේ අවුලක් නෑ කිව්වොත් කොරෝනා නෑ නෑ තාම නෑ අවුලක් නම් කොරෝනා එහෙනම් ඉතින් අවුලක් තමයි ඉතින් හරි බලන්න මේ කුමාරි ඔබතුමිය මේ කියවන්න ඕක සද්දට මෙහෙමයි දැන් ඇත්තටම මේ මම මේ කියවන්න ඉස්සෙල්ලා කියන්නේ දෙපළම ඔබතුමියලා දෙපළම රංගදර ස්වාමි පුරුෂයෝ දෙන්නත් මේ රටේ දක්ෂ රංගන භූමිකාවල් දෙකක ඉන්නේ භූමිකාවල් දෙකක රංගන ශිල්පියන් නෙමෙයි ඒ දෙපළ රංගන භූමිකාවල් වල ඉන්න දෙන්නේ මට දී ඔක කොතනද කියලා කියන්න බෑ මොකද ඒ දෙපළම තාමත් හොයනවා රංගපෑම මම නියම් මූණු දියා බලපුවම තේරෙනවා හොයමින් ඉන්නවා තව මොනවද කරන්න ලබන අවුරුද්ද තව මොනවද කරන්න ඊළඟ අවුරුද්ද එහෙම හොයමින් ඉන්න දෙපළකගේ භාර්යාවල් දෙපළක් රංගන ශිල්පිනියන් දෙපළක් සෙල්ලමක් නෙවෙයි ඒ හින්දා තමයි මේ දැන් ওই සුළු වචන කීපයක් එක ගැබ් වෙලා තියෙන චරිත දෙක ඉදිරිපත් කරන්න තියෙන්නේ ඉතින් මම මේකට දායක වෙනවා දෙපළටම මට පුළුවන් විදියට දෙගොල්ලටම කරදරයක් වෙන්න ඕනේ නැහැ කියලා ප්‍රාර්ථනා කරන චරිත වලට ගොඩ වුණා නම් වටිනවා කියවන්න බලන්න කුමාරි තමා සමග ගමනක් යන විට සැමියා වෙනත් කාන්තාවන් දිහා උනන්දුවෙන් බලන බව පවසා එයට උරණවන බිරිඳා ඔබ ඔබ කියන්නේ තම ඥාතිවරයෙකුගේ මගුල් ගෙදරකට යාමට සාරියක් අවශ්‍ය බවත් සැලොන් එකකට ගොස් හොඳ මේකප් එකක් දැමීමට අවශ්‍ය බවත් පවසා තම ලෝභ සැමියාගෙන් මුදල් ඉල්ලන බිරිඳා ए
නෑ මේ චරිත දෙක නිරූපණය කිරීමේදී ඔබ ඔබලා ඔබ කරන්නේ ওই චරිත විතරනේ ඔබතුමිය කරන්නේත් ওই චරිතද දැන් මම මේ දෙකටම දායක වෙන ඉඳ මට හිතන්න වෙලා යන්න වෙනවා ඒ ඉඳ මට හිතන්න ඌමනාව නෑ ඉස්සර මේක කරමු කුමාරිතුමියගේ හා එහෙනම් මේ පැත්තෙන් ඔහම ආවනම් හරි කොහෙද බලන්නේ කොහෙද බලන්නේ හරි එයි මේ අර අහක ඉඳ ගෑනු දෙහා බලන නම් තමුසෙ මොකටද මාව කසාද බැන්දේ ඇන්දල පාරක යන්න බෑ මට ලැජ්ජාවි බෑ පෙරේතකමට ගෑනු දිහා බලනවා ඔය ඇස් දෙක එක තැනක තියාගෙනම ඉන්නේ නෑ මොකක්ද මේ කරුමේ අයියෝ අර අර කොටටන් ඉ කොටට අඳිනවා තමයි කොටට අඳින්නේ හුලන් ටිකක් වදින්න එහෙම නැත්නම් ඕගොල්ලන්ට බලන්න දෙන්නේ මේ මේ කලබල වෙන්න එපා මම තමුස දියා බලාගෙන ඉන්නේ අර තමුස දියාත් බලනවා තමයි බලනවා බලනවා මන් දිහා ඉතින් මම වටපිටක් බලන්න මගේ මූණ හරියට දැක්ක කාලයක් තියෙනවා මගේ මූණ දිහා කෙලින් බලපු දවසක් තියෙනවා නෑ මම දෙදර දැන් අම්මා නෑ දැන් කන්නඩියේ බැලුවද කන්නඩියෙන්ද යමු තමන්ගේ මූණ දැක්කද කන්නඩියකින් කියන්නේ කොයි දවස් ගාම සති ගානකන මාස ගානකට නෑ එහෙමකින් මම මේ පොඩ්ඩක් එහෙම බැලුවට කමන්නේ කලබල जीवत् मोनहरी बील पार एलिया इनविटेशन गर मंगा उत्सव අනිත්කට තමයි වියදමේ මේ මේ පෙරතකම් කරන්න එපා අපේ වෙදින් එකට ඇවිල්ලා ඉමුණුසු 25000කට වැඩිය සල්ලි දුන්නා අනික තමයි ලස්සනට ඇඳගෙනත් ආව කරුණා කරලා පර්ස් එක දෙන්න පර්ස් එකෙන් මට සල්ලි දෙන්න නැත්නම් තිබ්බ තැනින් ගන්නවා මේ ඔයා කරුණා කරලා අදද මට දොඩම් එකක් හදාගෙන එන්න මම ප්ලේන්ට් එක උදේ බීලා ඉන්න මම තේරෙන මුලින් කතා කරනකොට ඔය ප්‍රශ්නේ මං ගාව සල්ලි නැහැ වට වියදම් කරා මේ ලයිට් බිල් තාම ගෙවන්නේ හරි ටෙලිෆෝන් බිල් එහෙමම දිනවා අර තම්තෙලගේ නැන්දගේ අර මොකද්ද මේකක් මඟුලක් වුණා කියලා ඒකට සල්ලි දුන්නා. අනිත් මට ජීවත් වෙන්න පුළුවන්. මේ කාලේ කොයිද වාගායි? නැන්දලා කොයිද මම නැන්දගේ නැන්දගේ කොයිද මඟුලක්? සල්ලි එපා කාඩ් එක දෙන්න. පස්සේ ගෙවන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එක දෙන්න. මේ දොඩම් එකක් ඕන නම් ක්‍රෙඩිට් කාඩ් එක. කාටවත් පිටට පේන්න තමන් අඳින්න එපා. හරිද? එහෙම පේන්න ඕනේ අනිත් එක මම යන්නේ. පිටට පේන්න ඕන නම් පිටට පේන්න ඕන නම් ඇඳුම් අඳින්න. තෝ යන්න. ඔහොම කියලා එපනේ ඊට පස්සේ. තමුසේ නැති වෙනව මට. නෑ නෑ. මේ ගෙදර ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. කාඩ් එක දෙන්න. මන් දැන් අනිත් පැත්තට දාන්න ඕනේ. ඒක දිගට මාලන ඉවරයක් නෑ. ආයි පැත්තට. කාඩ් එක දෙන්න. ඈ? කාඩ්. යන් 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 යන්. මං යම් මං එන්නම් වෙඩින්න ගෙන්නේ. ඇඳගෙන යන්න. මන් දැන් දෙත්ත. තවට ටිකෙන් සල්ලි දෙන්න පොඩ්ඩක්.
ඉනි බොහොම සතුටුයි. අද මේ වැඩසටහන වෙනුවෙන් පැමිණීම. ඇත්තටම කුමාරි ඔබතුමියගේ රංගන ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු. ඉතාමත්ම වාසනාවන්ත වේවා දරු පෙටවුන්ගේ වැඩ. ඒ වගේම වාසනාවන්ත දරු පවුලක් ස්වාමිපුරුෂයටත් මේ හැමෝටම දීර්ඝාස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෙඩ දුක් වලින් තොර වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබේවා කුමාරි ඔබතුමියට. ඒ වගේම කුසුම් ඔබගේ දරු පවුල ආරක්ෂා වේවා, ස්වාමිපුරුෂයාගේ ආරක්ෂාව, ඒ වගේම දියුණුව ඉදිරි අනාගතේ ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං මේ වැඩසටහනට ආවට. ලස්සන ගීතයකට අපි සම්බන්ධ වෙලා අපි ඊට පස්සේ ටොක් විත් බන්දු වැඩසටහන අවසන් කරලා මගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් බොහොම තාවකාලික සමු ගැනීමක් පමණයි. දීර්ඝායු වේවා. රයිට්. හරි. සියලු ප්‍රතුම් මිටු වේවා. නිරෝගී භාවය ලැබේවා. See you.